තිලෝගුරු තථාගත බුදුපියාණන් වහන්සේ දස දහසක් සක්වල දුටු පින්බර නෙත් සඟල උන්වහන්සේගේ මහා කරුණාවේ මෙන්ම මහා ප්‍රඥාමේද සජීවී සංකේතය වූයේය. සහස්ත්‍ර සංඛ්‍යාත දිව්‍ය මනුෂ්‍ය ප්‍රජාව මෙන්ම ප්‍රේත, අසුර, තිරස්චීන සහ අපාගත සත්වයන්ගේද දුක් හිරිහැරමින්ම විමුක්ති වාසනාවද දිවසින් දැක අහසින් මෙන්ම පාගමනින්ද සැතපුම් සිය ගණන් වැඩම කර ඔවුන්ගේ දුකට පිහිට වූ උන්වහන්සේගේ රූප සෞන්දර්ය දුටුවන් නෙත් සනහාලිය. ආයත තුංග සුසන්ඨිත තිබෙට් අටුවාවක එක් කතාවක දැක්වෙන්නේ අනේපිඩු සිටුතුමාගේ මිතුරෙකු වූ ශ්‍රද්ධානම් ගෘහපතියාගේ නිවසෙහි දානමය පුණ්‍යකර්මයකට බුදුරදුන් වැඩම කරවා ගැනීමට නොහැකිවීමෙන් ඔහු දුක්වනු දුටු අනේපිඩු සිටුතුමා එබඳු අවස්ථාවකදී බුදුරදුන් වැඩ සිටිතැයි සිතින් සිතා ගැනීම පිණිස බුද්ධ රූප නිර්මාණය කරවා ගැනීමට බුදුරදුන්ගෙන් අවසර ලබාගත් බවයි. වෙනත් ප්‍රවාද කිහිපයකට අනුව කියවෙන්නේ බිම්බිසාර රජතුමා සිය පෑනේ මිතුරු රජවරුනට බුදු සමය පිළිබඳ දුරස්ථ අධ්‍යාපනයක ස්වරූපයෙන් යැවූ ලිපි සමග සිත්තරුන් ලවා බුදුරුව සිතුවම් කොට යැවූ බවය. ලක්දිව විසූ මුක්තානම් කුමරයක් ඉන්දියාවේ සිට මෙහි පැමිණි වෙළඳුන්ගෙන් බුදුරදුන් ගැන අසා පැහැදී ඊළඟ වතාවේ එන විට බුදුරුවක් ගෙන එන ලෙස කළ ඉල්ලීමට අනුව ඇයට බුදුරදුන්ගේ අවසරය පරිදි බුදුරුවක් සිතුවම් කොට ගෙනවිත් දුන් බව තවත් කතාවක සඳහන් වෙයි. බුදුමුක්තා විහාරේ නමින් අද හැඳින්වෙන්නේ ඇය ඒ රූපේ තැන්පත් කර පිදූ පන්සල බවයි කියවෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලාංකිකයනට බුදුදහම දායාද කළ දින පටන් පූර්ණ ත්‍රිවිධ චෛත්‍ය වන්දනා චාරිත්‍ර ප්‍රිය කළ සිංහලයෝ ලොව අග්‍රගන්‍ය බුද්ධ ප්‍රතිමා නිර්මාණයෙහි නිබඳව නිරත වූහ. අනුරපුර යුගයේදී පන්සලට පිවිසි බුද්ධ ප්‍රතිමා නිර්මාණය අද වනතුරුත් නොකඩවා සිදුවෙයි. මෑතකදී අභිනවයෙන් ඉදිකළ ප්‍රතිමා නිර්මාණයක් වෙත ඔබේ නෙත් සිත් මෙලෙස යොමු කරන්නෙමු. ඒ පිළියන්දල නියුන්ගම
නන්දාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීම පිළිබඳවය. නිවුගම නන්දාරාම විහාරස්ථානය 1984 ජුනි මාස 2 දින ආරම්භ කර තිබෙන්නේ අපේ දායක පින්නතුන් කිහිපලකගේ උනන්දුව මත පුංගොඩ ධම්මින්ද කියන ස්වාමින් වහන්සේ විසින්. එම විහාරස්ථානය 92 වර්ෂයේදී දිනිපිටියේ සුගතකිත්ති කියන හාමුදුරන් වහන්සේ, අපගේ ගුරු දේවෝත්තම අති ගෞරවනීය කමරුටියේ නන්දරත්නා විධාන නායක හාමුදුරන් වහන්සේට බාර දුන්නා. උන්වහන්සේ මේ විහාරස්ථානයේ විවිධ විහාරාංග නිර්මාණය කළා. චෛත්‍ය රාජයන් වහන්සේ, ධර්මශාලා වැනි විහාරාංග. උන්වහන්සේ 2009 වර්ෂයේදී අපවත් වීමෙන් පසුව එවකට විහාරාධිපතිව සිටි කැස්පෑවේ ඉන්දානන්ද හාමුදුරන් වහන්සේ මා වෙත මෙම විහාරස්ථානය භාර දුන්න 2012 වර්ෂයේදී. එවක් පටන් අපි මේ විහාරස්ථානයේ විවිධ සංවර්ධන කටයුතු සිද්ධ කළා. අපි එලෙස සිද්ධ කරපු ප්‍රධාන සංවර්ධන කාර්ය අතර සම්බුද්ධ මන්දිරයක් ගොඩනැගීම ආරම්භ කිරීම 2015 වර්ෂයේදී ආරම්භ කරන්නට යෙදුණා. 2015 මැයි 1 අපි ආරම්භ කළ සම්බුද්ධ මන්දිරය සතර පේරුවේ දායක දායිකාවන්ගේ බලවත් අවශ්‍යතාවයක් මත මේ විහාරස්ථානයේ අඩුපාඩුවක්ව පැවතිච්ච ප්‍රධාන විහාරාංගයක් ලෙස අපි ගොඩනගන්නට යෙදුණා. බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීම ආරම්භ කරන්නේ ඒ සඳහා යෝග්‍ය ශිල්පියෙකු තෝරා ගැනීමෙනි. මෙය ආරම්භ කිරීමට පෙර මම ලංකාවේ බොහෝ ස්ථානවලට ගිහිල්ලා විහාර කර්මාන්තයේ නියැලෙන බාසුන්නෑල පිළිබඳව සොයා බලන්නට යෙදුණා. මහනුවර, කුරුණෑගල, මාතර මෙආදී විවිධ ප්‍රදේශවල පින්නතුන් මේ සඳහා අපි සොයා බැලුවා. ඒ අතරින් මට චිත්‍ර කර්මාන්තය පිළිබඳ බොහොම දක්ෂ නිර්මාණ ශිල්පියෙක් හමු වුණා. ඒ තමයි කලාකීර්ති ශාසන බන්දු සුමිත් අක්මීමන මැතිතුමා. පාරම්පරික ශිල්පී සම්ප්‍රදාය මැනමින් ප්‍රගුණ කළ කෘතහස්ත කලා ශිල්පියෙකු වූ සුමිත් අක්මීමන ඒ සඳහා තෝරා ගැනුණේ ඔහුගේ පූර්ව නිර්මාණ පරීක්ෂාවෙන් සහ සාම්ප්‍රදායික චාරිත්‍ර විධි පිළිබඳ දැනුමත් විමසා බැලීමෙන් අනතුරුවය. ප්‍රතිමා නිර්මාණයේදී සාම්ප්‍රදායික ප්‍රතිමා නිර්මාණ විද්‍යාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු වෙයි. එහිදී රූප බෙහෙද හෙවත් එක් එක් ප්‍රතිමාවනට විශේෂ ස්වරූපය සහ අනන්‍යතා ලක්ෂණ, ප්‍රමාණ හෙවත් රූප මාන නමින් හඳුන්වන මිනුම් අනුපාත, භාව නමින් හැඳින්වෙන ප්‍රතිමාවෙන් විද්‍යමාන වන හැඟීම්, ලාවන්‍ය යෝජනා හෙවත් සෞන්දර්ය සහ කලාත්මකත්වය, සාදෘශ්‍යය නම් වූ ස්වභාව ලෝකයේ සමග ඇති ගැළපීම, වර්ණිකා බෙහෙද නමින් කියැවෙන පාට සහ පින්සල් පිළිබඳ දැනුම යන දේ ගැන අවධානය යොමු විය යුතුය. මේ කරුණු සඳහා ලංකාවේ භාවිත වූ ශාස්ත්‍රීය ග්‍රන්ථ වශයෙන් ශාරිපුත්‍රය, මංජුශ්‍රී වාස්තු විද්‍යා චිත්‍ර ලක්ෂණ, රූපාවිලය සහ වෛජයන්තය දැක්විය හැකිය. මුලින්ම මේ ගොඩනැගිල්ලේ තියෙන උස අණුව අපි හදාගන්න මේ පිළිමේ තීරණය කරනවා. පිළිමේ උස ඒ රියංගානට අපි ලාපත්ත බෙදාගත්තට පස්සේ අපි බිත්තියේ ඇඳගන්නවා කටුසටහනක්, ඒ නියමිත උස අණුව. ඊට පසුව අපි මෙහෙම ඒ ලාපත්තට අණුව හදනවා ලඹතටුව. ඒ ලඹතටුව අපි මෙහෙම හිස මත මේ තැම්පත් කරලා මේ මැදින් එන ළඹයයි, කම්මුල් දෙකෙන් එන ළඹයයි,
කන් දෙකට ලඹ දෙකක් එනවා, අත් දෙකට ලඹ දෙකක් එනවා දෙපැත්තේ පළල ගන්න. ඊට පස්සේ ඒ උස අණුව මේ ලඹ තටුව නැති වුණොත් මේ පිළිමය අපිට නිවැරදිව හදාගන්න බැරි වෙනවා. මේක අනිවාර්ය දෙයක්. අපි හදාගන්න ලාපතට අණුව තමයි මේ කෙස්පිඩුවේ ප්‍රමාණය හැදෙන්නේ. ඒ කෙස්පිඩු ප්‍රමාණයක් තියෙනවා මූණේ දෙපැත්තට අල්ලන ප්‍රමාණයක් සහ මුළු හිසට අල්ලන ප්‍රමාණයකුත් තියෙනවා. ඒ ප්‍රමාණවල ලාපතට අණුව කෙස්පිඩුව හදාගත්තට පසුව තමයි ඒක හරියට හැදෙන්නේ. ප්‍රතිමා නිර්මාණයේදී බැලි අඹරා දීම, බදාම සැකසීම, වර්ණ නිෂ්පාදනය වැනි විවිධ කාර්යවලදී ගම්වාසී සැදැහැවතුනට සහභාගි විය හැකියි. පිළියම්දල නියුන්ගම නන්දාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේදී ගම්වාසී බොහෝ සැදැහැවතුන් ස්වකීය කාලය මෙන්ම ශ්‍රමය ප්‍රදානය කිරීමෙන් හවුල් වූ ආකාරය අපි දුටු වෙමු. බුද්ධ ප්‍රතිමාවක ඒ ඒ හැඩතල ගැනීම සඳහා කලාකරුවන් විසින් උපකරණ රාශියක් නිර්මාණය කරගෙන තිබේ. ප්‍රතිමා නිර්මාණය කිරීමේදී විවිධ බදාම වර්ගවලින් අපි වැඩ කරනා වගේම ඒ බදාම වර්ගවලට අපි පාවිච්චි කරන උපකරණ තියෙනවා. ඒ උපකරණ වලින් කොටසක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන එක උපකරණයක්. මේකේ විශේෂ හැඩයක් තියෙනවා. මේ බෝකොලේක හැඩේ මේ මේකේ මිට දිගයි. මේකෙදි ඒ විලිමවලදී මේ කේක ඇතුල් තැන්වලදී මේ උපකරණය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ තියෙන තව එකක්. මේක දිගයි. මේ දිග හැඩයක් තියෙන්නේ. මේ හැඩේ අවශ්‍ය වෙනවා බුදු පිළිමක නේත්‍රා වගේ තැන් හදනකොට අවශ්‍ය වෙන එකක්. මේ තියෙන්නේ අපි විශේෂයෙන් හදාගන්න පින්සලක්. මේක පොල් ගහේ බූහනස්ස කියන එක පාවිච්චි කරලා තමයි මේක හදන්නේ. මේකේ බුදු පිළිමේක නේත්‍රාව වගේ තැනක් හදනකොට විශේෂයෙන්ම මේ තියෙන සියුම් කිඳි නිසා ඒක අපිට සාර්ථකව නිම කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ තියෙන්නේ ලීයකින් හදාගත්ත එකක්. ඉස්සර පැරණි විදියට කියන්නේ මේකට දැලිපොත්ත කියලා. මේක අවශ්‍ය වෙනවා මේ පිළිමේ මට්ටම අපි මොන බදාමෙන් හැදුවත් මට්ටම් කරගන්න අවශ්‍ය වෙනවා. අපි අමරුම් බදාම වගේ වැඩ කරන වෙලාවට මේක අනිවාර්ය උපකරණයක්. ප්‍රතිමාමාන විද්‍යානුකූලව සැකිල්ල සකස් කරගත් පසු පිරිසිදුව සකස් කරගත් බැලිමුසු බදාමෙන් ප්‍රතිමා ශරීරයේ උපමට්ටම් වෙමින් ස්වરૂප ග්‍රහණය වන්නේ ජීවමාන බුදුරදුන්ගේ රූප විලාසයේ පිළිබඳව සාහිත්‍ය කෘතීන්හි අන්තර්ගත වර්ණනා අප සිහියට නංවමිනි. අපි විහාර මන්දිර නිර්මාණ කිරීමේදී බුද්ධ ප්‍රතිමා වෙනත් දේව ප්‍රතිමා ඒවා නිර්මාණය කරාට පස්සේ අපි වර්ණ ගැන්වීම කරනකොට හල් ගහෙන් ගන්න දුම්මලයි දොරණ ගහෙන් ගන්න තෙලුයි මිශ්‍ර කරලා වර්ණවලට මේ මිශ්‍ර කරලා පාට කිරීම සිද්ධ කරන්නේ. ඒක එහෙම වෙන්නේ ගොඩක් කල්පවැත්ම උදෙසා තමයි. ඒ කල්පවැත්මේදී අවුවට වැස්සට ඔරොත්තු දීම අඩුයි. ඒක නිසා තමයි ඉස්සර තියෙන විහාර මන්දිරවල කවුළු අඩු කරලා අඳුරු විදියට හදලා තිබුණේ. ඔය මේ දඹුල්ල වගේ තැන් ගත්තොත් උදාහරණයක් හැටියට අදටත් කල්පවැත්ම සිද්ධ වෙන්නේ ඒ ආකාරය නිසා. මේ තියෙන්නේ දොරණ ගහෙන් ගන්න තෙල් තමයි. මේව මිල අධිකයි, ගන්නත් අමාරුයි. මේ එතකොට මෙතන තියෙන්නේ හල් ගහෙන් ගන්න දුම්මල අරගෙන ඒක මේ තෙල් වලට සම්බන්ධ කරලා හදන මේ මිශ්‍රණය. ඒක අපි වර්ණවලට කලවම් කරනවා. මේ දෙකම ස්වාභාවික ගස් වලින් ගන්න දෙකක්.
ඒක ඒ දැනුම අවශ්‍යයි ඒ දෙක මිශ්‍ර කරලා හදා ගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ අල්ලි ආදු කියන එක. මේක මේ තමයි අපි වර්ණ ගන්නවන් ඉස්සර වෙලා මූලිකව ගන්න මේ ප්‍රධාන ආලේපය. මේක ඒ තින්ත කාල පැවැත්මට ගොඩක් ඕන දෙයක්, අවශ්‍ය දෙයක්. විහාර විචිත්‍රම් නිර්මාණය කිරීමේදී පින්සල් ගැන අපි කතා කළොත්, පින්සල් විවිධ ආකාරයේ ප්‍රමාණයේ පින්සල් අවශ්‍ය වෙනවා. විවිධ තැන්වල අදින මේ ලොකු පුංචි තැන්වලදී එතනදී අපි අපිට දිග අවශ්‍ය වෙනවා. පින්සලේ ඇතුල් පැතිවලදී පාට ගන්නකොට ප්‍රතිමාවලදී එහෙම ඒ ආකාරයෙන් තමයි මේ පින්සල් අපි තෝරගන්නේ. අද වෙළඳ පොලේ තියෙන පින්සල් අපිට ඕනම ප්‍රමාණකින් තෝරගන්න පුළුවන්. නමුත් ඉස්සර තිබිලා තියෙන්නේ වැටකෙය මුල් වලින් තලාගත්ත පින්සල් සහ මේ පුංචි සිහින් ඉරි ගැසීම සඳහා මේ බලල් කෙඳි වලින් හදාගත්ත පින්සලුත් පාවිච්චි කළා කියලා අපි අහලා තියෙනවා. සමාධිගත බුදු සිරුරින් විහිදුණු රශ්මි ප්‍රභා සිහිගන්වමින් චිත්‍රණය කෙරෙන කේතුමාලාව ෂට් වර්ණයෙන් බබලයි. මේ ප්‍රතිමාව පිටුපස අපි නිර්මාණය කරන කේතුමාලාව, කේතුමාලාව තමයි මේ පුංචියට තියෙන්නේ. කේතුමාලාවට අපි යොදන වර්ණ පුර හඳක තියෙන සෞම්‍ය කහපාටක් වගේ තමයි අපි යොදන්නේ. ඊට පසුව තියෙන්නේ රස්මාලාව. රස්මාලාව නිල් කහ රතු සුදු තැඹිලි නීලපීත ලෝහිත ඕදාත මාන්දිෂ්ඨ ප්‍රභාස්වර ඒ ආකාරයෙන් තමයි ලොකු රස් මාලාව හදන්නේ. ඒ දෙක ඒ ආකාරයෙන් හදලා තමයි අපි මේ ප්‍රතිමාව අනුව ඒ ලස්සනට ඒ සයිස් ගන්නෙ. මේ මේ ප්‍රතිමාවෙත් ඒ ප්‍රමාණය අනුව තමයි රස්වලල්ලේ මේ ලොකු රවුම අපි ගන්න ඕන. නැත්තම් ප්‍රතිමාවේ ලස්සන එන්නේ නැතුව යනවා. සුමිත් අක්මීමන මහතා, ශාසන බන්දු, දේශබන්දු වැනි ගෞරව සම්මාන රාශියකින් උපහාර ලද්දකි. ඔහු ලාබාල වියේ සිටම ලද පාරම්පරික දැනුම මෙන්ම සතතාභ්‍යාසයෙන් ලද ප්‍රාගුණ්‍ය හේතුවෙන් ප්‍රතිමා නිර්මාණයක් පසුපස පවත්නා සංස්කෘතික පූජා චාරිත්‍ර අභිචාර විදි නොඉක්මවා මෙම අපූර්ව නිර්මාණය කළ ආකාරය වර්තමාන කලාලෝලීනට ආදර්ශයක් මෙන්ම සැදැහැවතුනට සිය සාම්ප්‍රදායික මහානුභාව සම්පන්න අභිචාර විදීන් පිළිබඳ සජීවී අත්දැකීමක්ද වන්නේය. ප්‍රතිමා නිර්මාණය ඉතාම බැරරුම් කාර්යක්. ඒක ඉගෙන ගන්න පරිණත පුද්ගලයෙක් වෙන්න ඕන. මේ ඉගෙන ගන්න මේ ගුරුවරයා ඉතාම පරිණත කෙනෙක් වෙන්න ඕන. මේ ඒ තරම්ම සියුම් සහ අමාරු කාර්යයක් හැටියට තමයි මේ මම දකින්නේ. ඉතින් මම මේ මට ඒ දේ ඉගෙනුවේ ගාල්ලේ සමාරිස් සඳරගේ මහත්මයා. ඉතින් මේ දැන් මම ගොඩක් විහාර දැනට ලංකාවේ කරලා තියෙනවා, බිතුතුම් කරලා තියෙනවා, මං ඇගයුමටත් ගොඩක් ලක් වෙලා තියෙනවා. දැනටත් ගොඩක් විහාර මන්දිර නිර්මාණය කරගෙන යනවා. මේ ප්‍රතිමා නිර්මාණ කලාව සහ බිතුතුම් කලාව අනාගත පරපුරට කවුරු හරි කැමති කෙනෙක් ඉන්නව නම් මම මේ උගන්වන්න කැමතියි. සාමාන්‍ය පෘථග්ජන කලාකරුවෙකු වූ තමන් තිලෝගුරු සම්මා සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේගේ පිළිරුවක් සජීවීකරණය පිණිස නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීම වැනි උත්කෘෂ්ට කාර්යයකට අත තැබිය යුත්තේ වස්දොස් ඇති නොවන පරිදි
දෙවිදේවතාවන් නවග්‍රහයන් මෙන්ම මහා පොළොව රක්නා බහිරවයන්ද පුදා ආරක්ෂා විධාන යොදාගෙන බව කලාකරුවෝ දනිති. එහෙන් ඒ සඳහා සාම්ප්‍රදායික පූජා විධි පාරම්පරිකව උරුම කරගත් අභිචාර ශිල්පීන්ගේ අනුග්‍රහය ලබා ගනී. එම ගරු ගාම්භීර පූජා විධීන් හඳුන්වනු ලබන්නේ ෂඩංගම් පූජා නමිනි. සාමාන්‍ය බලිතොවිල් වැනි යාතුකර්ම වලින් වෙනස් මෙම දුර්ලභ සහ අනුභව සම්පන්න පූජාව ජ්‍යොතිෂ, බුද්ධ භක්තිය, දේව භක්තිය මෙන්ම යන්ත්‍ර මන්ත්‍ර විධිද ඒකරාශී කරගත් සුවිශේෂ ශාන්ති කර්මයකි. පිරිම වහන්සේ නිර්මාණය කළ සුමිත් අක්මීමන කලාකරුවාගේ සහ අමිල සංජීව කලාකරුවාගේ මාර්ගෝපදේශකත්වයේ යටතේ විහාර කර්මාන්තයේ පිළිබඳ ප්‍රකට මහත්මයෙක් වන ධර්මසිරි බාසුන් නැගේත් අනුදැනුම ලබාගෙන මේ ෂඩංගම් පිළිබඳ ප්‍රවීණත්වයක් දරන වාස්මුල වෙලියත්තේ පදිංචි ජ්‍යොතිර්වේදී සෝමසිරි සිරි ජයලත් මහත්මයාට අපි මේ කාරණාව පිළිබඳව දැනුවත් කළා. බුද්ධ ප්‍රතිමා වහන්සේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයෙන් සජීවී කිරීමේ මහා පුණ්‍ය කර්මයේදී ෂඩංගම් ශාන්ති කර්මය පවත්වා මූර්ති ශිල්පියාට දායක සභාවට මෙන්ම නාහිමි පානන්තද සුරක්ෂාව සම්පාදනය කළේ පාරම්පරික ගුප්ත විද්‍යාවේදී සෝමසිරි සිරි ජයලත් මහතා විසිනි. අභිනවයෙන් ඉදිකරන ලද ඒ විහාර මන්දිරය තුළ පිහිටි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර මංගල්‍ය කිරීමේදී විශේෂ චාරිත්‍ර වාරිත්‍ර කොටසක් ඉෂ්ට සිද්ධ කිරීමට තියෙනවා. ඒක පෞරාණික චාරිත්‍රයක් වශයෙන් පරම්පරාවෙන් පැවතෙන දුර්ලභගණේ පූජාවක්. අපි පරම්පරා හතරක්. මේ පරම්පරා හතරේ අවසාන පුරුක තමයි මම. මම තමයි මේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මංගල්‍ය වෙනුවෙන් විශේෂ ෂඩංගම් පූජාවක් කියන පූජාවල් කොටසක් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවා. ඒ කොටස ඉෂ්ට සිද්ධ කිරීම සඳහා තමයි මම මේ ස්ථානයට පැමිණියේ. ප්‍රතිමා නිර්මාණ කටයුතුවලදී කාලයෙන් ධනයෙන් පමණක් නොව ශ්‍රමයෙනුත් අසීමිතව උදව් කළ ගම්මැසි දායක කාරකාදී පිරිස ෂඩංගම් පූජාව වෙනුවෙන්ද ඇප කැපවී ඉමහත් සහයෝගයක් දැක්වූහ. සතියක් තිස්සේ වත්පිළිවෙත් පුරා පේවී අවුත් මූලද්‍රව්‍ය සම්පාදනයෙන් මෙන්ම ඒවා සකස් කරදීමෙන්ද ඔබුහු දායක වූහ. නේත්‍ර ප්‍රතිස්ථාපනයක් කිරීමේදී විහාර මන්දිරය තුළ ඇතුළ බුදු පිළිමේ ඉදිරියේ මේ බුද්ධ කේන්ද්‍රය කියලා එකක් අඳිනවා. ඒ බුද්ධ කේන්ද්‍රය අඳින බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍රය. ඒ බුද්ධ කේන්ද්‍රය අඳින කලියෙන් මේකට ගන්නවා පම්පැදුරු 15ක්. ඒ පම්පැදුරු 15ක් අරගෙන පම්පැදුරු 7ක් මේ යටට එලනවා. එළන වීකුරුණි 48ක් ගන්නවා. ඒ වීකුරුණි 48ක් අරගෙන මෙහෙම තුනී කරලා ඊට උඩින් ආපහු ආයි පම්පැදුරු 7ක් දානවා. දාලා ඉවර වෙලා ඊට උඩින් තමයි හාල් කුරුණි 48ක් ගන්නවා. ඒ හාල් කුරුණි 48 ඊට ඒක උඩ තුනී කරලා ඒක තමයි බුදුහාඳුරන්නේ බුද්ධ කේන්ද්‍රය අඳින්නේ. අනතුරුව මහා මේරුව සැලුනත් නොසැලේවායි ඉදිකරන විසිතුරු ඉන්ද්‍රකීලය ඉදිකරනු ලැබේ. කලයකට හාල් පුරවල ඒක ඇතුළට
මුරුංග ලීයක් හෝ ඇහැල ලීයක් අරගෙන අඩි පහක් උස ඉන්ද්‍රකීලේ බැඳලා ඉන්ද්‍රකීලේ පිහිටවන නායක හාමුදුරන් වහන්සේත් චිත්‍ර ශිල්පියත් ඒ වගේම හතර පෙරූ දායක මහත්තයෙකුත් සමග. ශඩංගම් පූජාව පටන් ගැනීමට පළමුව පැමිණ සිටින සියලුම නායක කාර්කාදීන් පංචශීලයේහි පිහිටුවීම නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබයි. වාසනාවන්ත අමාමෑණියෝ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේගේ නේත්‍රා තැබීමේ උත්සවයේ හෙට උදෑසනට කලියෙන් පටන් ගන්න මේ පෙර චාරිත්‍ර වාර්ත ස්ථිරද කිරීම වශයෙන් කරන සඩංගම් ශාන්තිය කියන එක දැන් අපි උදෑසන ඉඳලා සූදානම් කරලා සියලුම දෙවිවරුන්ට දැන් මේ බුද්ධ කේන්ද්‍රය මෙතන ඇඳලා ඒ හාල්වල බුද්ධ කේන්ද්‍රය ඇඳලා ඒ ග්‍රහය තැන්පත් කරලා ඒ විදිහට ඒ ග්‍රහයන්ට අවශ්‍ය තටු නමයක් සූදානම් කරලා ඒකට සුවඳ මල් පහන් පළතුරු කැවිලි පූජා කරලා ඊළඟට අටකොණේ අත්තභෛරවෙන්ට පූජා පවත්වලා හතරවරම් දෙවිවරුන්ට පූජා පවත්වලා ඊළඟට ඉන් අනතුරුව මහානුභාව සම්පන්න ගණදිවිරාජයන් වහන්සේටත් විෂ්මකර්ම දිවිරාජයන් වහන්සේටත් මේ සියලුම කටයුතු අංග සම්පූර්ණ කරපු පූජාව පටන් ගැනීමට අපි දැන් මේ සූදානම් වෙන්නේ ලහිලයේ. බොහෝ වැඩක් ඉතා දිග වාසනාවන්ත පූජාවක් මේ පූජාව දුර්ලභ ගණේ පූජාවක් මේකේ කටයුත්තක්වත් අඩු නොති මේ පූජාවෙන් අපට ඇත්ත වශයෙන් කියනෝ නම් වැදගත්කමක් ලැබෙන්නේ නැහැ. එම නිසා මේ මහානුභාව සම්පන්න පූජාවට සම්බන්ධ වෙලා ඉන්න ඇත්තන්ටත් ඒ වගේම මේ පූජාවට මේ පිළිමේ නේත්‍රා ප්‍රතිස්ථාපනය කිරීමට පිළිමේ අඹන්න ඒ වගේම විහාර මන්දිරය හදන්න උදව් උපකාර කරපු වාසනාවන්ත මෙගම් වාසීන්ටත් අවටගම් වාසීන්ටත් නෙලාපු චිත්‍රශිල්පීන් මහත්මයාටත් අනුශාසනාවක නායක හාමුදුරන් වහන්සේටත් හතර පෙරූ දායක මහත්තුරුන්ටත් ඒ ස්වාමි දූවරුන්ටත් ඒ වාසනාවන්ත දරුවන්ටත් ඒ වගේම මෙතෙන්ට පැමිණිච්ච සියලුම දෙනාටත් අද මහ විශාල පින්කමක් තමයි මේ අහසන්න බලන්න ලැබෙන්නේ. පුරාණ චාරිත්‍ර විධි අනුගමනය කරමින් පූජා වට්ටි සකස් කර නවග්‍රහ ශාන්තිය සිදු කෙරේ. දෙවි මහා
සඩංගන් ශාන්තිය මීළඟට පවත්වන්නේ විෂ්මකර්ම දිවිරාජනන් වහන්සේට කරන පූජාව. මේ විෂ්මකර්ම දිවිරාජනන් වහන්සේට කරන පූජාව කරන්නේ මේ චිත්‍රය නිර්මාණය කරපු ඒ වාසනාවන්ත චිත්‍ර ශිල්පී මහත්මයා ප්‍රදාන කරගෙන. ඒ කියන්නේ එතුමාටත් දායක මණ්ඩලයටත් හාමුදුරුවන්ටත් මේ නනනුවන පහල කරලා දීලා මේ කරපු ඒ වාසනාවන්ත කර්තව්‍යයට උන්වහන්සේට දිව්‍ය දේව පූජාවක් තමයි මේ තියන්න යන්නේ. ඒ වරාකොළ 108ක් එළලා වරාකොළ 108ට බත්ගුලි 108ක් තියලා ඒ බත්ගුලි 108ට සාම්රාණි දුන් අල්ලගෙන ඒ වරාකොළයක් කොළයක් පාගා පාගගෙන ඒ චිත්‍රශිල්පී මහත්මයා ඒ වාසනාවන්ත විෂ්මකර්ම දේවිරු පුත්‍රයාගේ දේව භවන ගාවට යනවා අපි දැන්. සියලු වාස්තු විද්‍යාත්මක නිර්මාණයනට අධිපති විශ්වකර්ම සමස්ත විශ්වයේම නිර්මාතෘ ලෙස පවා සලකයි. චතුර්වින්දති බුද්ධේභ්‍යා ශ්‍රේයශ්‍රේතාය මර්තායවෝ භවන්තු තේ බුද්ධා සින්දුරං පංචවස්ත්‍රං. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ භවනට ගොස් පූජාවට්ටි පූජා කර ශ්ලෝක කියා ආශිර්වාද ලබාගෙන නැවතත් ෂඩංගම් ශාන්ති කර්මය ඉදිරියට සිදු කරගෙන යාමට බුද්ධ කේන්ද්‍රයේ පිහිටි ස්ථානයට පැමිණේ. වරමර්ථ අලතං සුන්තිකා අක්ෂ මාලං සූලං පාසවන්තේ වරද පයනරං ඊතත් ෂඩංගම් පූජාව අවසන් කිරීමේදී අවශ්‍ය වන පිරිත් පැන් හා දුම්මල මතුරා ගැනීම මෙහිදී සිදු කරයි. ෂඩංගම් පූජාවේ ඊළඟට අවසාන අංගය තමයි තියෙන්නේ. ඒ අවසාන අංගය කියලා කියන්නේ ගණදිවිරාජයන් වහන්සේ ප්‍රධාන කරගෙන ශ්‍රී විෂ්ණු දිවිරාජයන් වහන්සේ, කතරගම දිවිරාජයන් වහන්සේ, හතරවරම් දිවිරාජයන් වහන්සේලා හතර දෙනා, ඥානයට අධිපති විෂ්මකර්ම දිවිරාජයන් වහන්සේ, පත්තිනි මෑණියන් වහන්සේ, ඒ වගේම සිද්ධසූනියන් ගම්බාර දිවිරාජයන් වහන්සේ, ඒ කියන සියලුම දෙවිවරුන්ට පුණ්‍යානුමෝදනා කළ ස්තෝත්‍ර කියලා ඒ දෙවිවරු සතුටු කරලා අවසානයේදී සියලුම දෙවිවරුන් ප්‍රධාන පූජාව කරපු අපටත්, කරවගත්තු යත්තන්ටත්, පන්සලටත්, සිය ගම්වාසීන්ටත්, අවට ගම්වාසීන්ටත් පුණ්‍යානුමෝදනාවක් වශයෙන් ඒ දෙවිවරුන්ට පුණ්‍යානුමෝදනා කරලා ෂඩංගම් ශාන්ති කර්මය අවසන් කරනවා. සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති
දෙත්තාවතාර්ය අම්හෙහි සම්පතම් සම්පදන් සපිදේවා රත්නත්‍රාන් භාවයෙන් සර්වදුට්ටාන ප්‍රතිකෘත්‍ය පාදාන් ගුලි ප්‍රවින චේදන චේදනය සහ වින කළ ඇතුරක් තුපෑ මුක්කාලය මෙමට බලාපලයන් තීන්දු විසමුරින් තීපෝ අරුවාල් මුරියල් සිව සිවකාජු මුරි මුදක් මුදුම් නනීම් පලය නොසිට ඉන්ද්‍රදිගින් එන්න යකුණි මෙබත් බෙදොල ගන්න යකුණි තමන් විමන් යන්න යකුණි ගණ දෙවියන් ප්‍රමුඛ සියලු දෙවිදේවතාවුන්ට පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව විහාරයේ වටේ අටකොනේ තනා ඇති බහිරව තටු අට ප්‍රධාන කර භූමියට මතුරන ලද පිරිත් පැන් ඉස දුම්මල ගසා පහන් පැල් ගලවා ඉවත් කර එම ස්ථානවලට මතුරන ලද දුම්මල ගසා පිරිත් පැන් ඉස ෂඩංගම් පූජා ශාන්ති කර්මය අවසන් කරනු ලබයි. ඉන් අනතුරුව නියමිතව ඇත්තේ අලුයම යෙදෙන සුබ නැකතට අනුව සිදු කරනු ලබන නේත්‍රා ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. නේත්‍රා මංගල්‍ය පෞරාණික අපට උරුමකම් කියන වටිනාකමක් තියෙන මංගල්‍යයක් ලෙසත් ඒත් එක්කම සඩංගම් පූජා මංගල්‍ය ඉතාමත්ම පැරණි අපෙන් ගිලිහි යන මංගල පූජාවක් හැටියට ඒ කර අපිට මේ කටයුත්ත ඉතා හොඳින් සංවිධානය කරන පෞරාණික වටිනාකම ඉදිරියට රැගෙන යන්නට මේ පූජාවන් සංවිධානය කරන්නට දායක සභාව කුලගණ සමිතිය ඒකරාශී වෙලා කටයුතු කළා. ඒ කටයුත්තත් එක්ක අපට මේ කටයුත්ත ඉතාමත්ම හොඳින් අපට සිදු කර ගැනීමට හැකියාව ලැබුණා. සර්වඥන් වහන්සේගේ රූපකාය නිරූපණය කෙරෙන ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපනය මූර්ති ශිල්පියා විසින් ගෞරවාන්විතව සිදු කරනු ලැබේ. ඔහු මෙය සිදු කරන්නේ බුද්ධ නේත්‍රා දෙස ඍජුව නොබලා කැඩපතක වැටෙන පිළිඹිමුව දෙස බලා මෙත් තැබීමෙනි. නෙත් තැබීමෙන් පසු සුදු රෙද්දකින් හිස වසාගෙන පැමිණ කිරිගසකට කඩුවෙන් කොටා වස්සෙකුගේ ශරීරය ස්පර්ශ කර පිරිත් නූල් බැඳ ගැනීමෙන් පසු සියලු වස්තුස් දුරු කර ගැනීම සිරිතයි. ආනන්දයා
මෙතෙක් උදු කලා නිර්මාණයක්ව පැවති බුදුරුව දැන් මහා කාරුණික සම්මා සම්බුදු පියාණන්ගේ කුළුණුබර net කැලුම් සංකේතවත් කරන සජීවී වන්දනීය සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ බවට පත්ව ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ප්‍රජාවක් සඳහා ශාන්ත සංසුන් ඉරියව්වෙන් විරාජමාන වෙයි. බෞද්ධ කලා නිර්මාණ සම්ප්‍රදාය සාම්ප්‍රදායික ජන සංස්කෘතිය සමග ඒකාත්මිකව පවත්වන නේත්‍ර ප්‍රතිෂ්ඨාපන මහා පුණ්‍ය කර්මය සහ ෂඩංගම් ශාන්ති කර්මය නිරතුරුව දක්නට නොලැබෙන උත්කර්ෂවත් අවස්ථාවකි. ගලා යන තුරුගුණ මහිනේ